මා වැහෙනවා කියලා හිතනවා. මම කාරණා දෙකක් අහන්නම්. දෙකම එකපාර අහන්න ඉතින් ලේසියි. මම ඉවර කරන්න පුළුවන් ඒක දැන. එකක් දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පිළිවෙල මට නැවත වතාවක් සම්බන්ධ වෙන්න අහන්න වෙනකොට මේක අහන්නම්. මොකද මේක මම ජයෙන් අහන්නේ රජයේ ප්‍රවේශය පිළිබඳ. මොකද දැන් මේ වගේ සිදුවීමක් මාධ්‍යවේදීකගේ වාර්තාකරණය අපරාධමය කරුණක් ලෙස අධිකරණයට ලේකන වාර්තාකරණය මේක වාර්තා කිරීම ටිකක් තදබල කරුණක් මේක සාමාන්‍යයෙන්. ඒකට වාර්තා කරන එක තමයි කෙලින්ම අභියෝගය එල්ල වෙන්නේ. ඒකේ අසත්‍ය ප්‍රකාශ වගේ වචන තියෙනවා. මේක ඔන්ලයින් සේෆ්ටි බිල් එකේදී පාවිච්චි කරපු වචන තමයි අධිකරණයේ ඒකට දැන් ප්‍රකාශයක් අපරාධමය වැරදියක් විදිහට තමයි අවශ්‍ය පියවර ගන්න කියලා ඉල්ලන්නේ. එතකොට මේකට අදාළව තරිදු කරපු පැමිණිල්ලේ ඉඳලා තියෙනවා කුමන්ත්‍රණය කිරීමට අදාළව පියවර ගන්න කියලා අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට. පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කළා. එතකොට රජය අනිවාර්යයෙන්ම අපිට පේනවා විදිහත් වෙන නැති බව. ඒක අපි චෝදනා කරන්නේ නැහැ මේ රජය හිතාමතා මාධ්‍යවේදීන්ව මර්ධනය කරන කෙනෙක්. එහෙම හිතන්න හේතුත් නැහැ. එහෙම හිතන්න එහෙම කරන බව අපිට පේන්නේ නැහැ. ඉතින් ඒක නෙමෙයි මෙතන ඇත්තටම අහන්නේ. මෙවැනි සිදුවීමක් වුණාම රජය මාධ්‍යවේදී ආරක්ෂා කරන්න අවශ්‍ය තරම් පියවර ගන්න දැන්. ප්‍රකාශකවරයා මේ ඍජු පිළිතුරක් නොදීමෙන් මේ සිදුවීම ගැන එක පැත්තකින් ඒ OIC වරයවත් ආරක්ෂා කරනවා. නිලධාරියවත් ආරක්ෂා කරනවා. එතකොට ඊට කලින් කල්පගේ සිදුවීමක් ගත්තත් ඒකත් මේ ආණ්ඩුව ඉදදී වෙච්ච එකක්. හැබැයි ආණ්ඩුව හිතාමතා කරපු දෙයක් නෙමෙයි ඒකත්. ඒතර මේ වර මේක වෙලා තියෙන පොලිසිය භාවිත ප්‍රැක්ටිස් එක සිද්ධි වෙනවා මාධ්‍යවේදීන්ට. එක මාධ්‍යවේදීක නිකන් බන්ද මේ හිරගත වෙනවා. අනිත් මාධ්‍යවේදියාගේ වාර්තාකරණයක් අපරාධ වර්ධක කොට පත් වෙනවා. ඊළඟට හෙට අපි ඕනම කෙනෙක්ගේ වාර්තාකරණයක් අපරාධ වර්ධක වෙන්න පුළුවන්. ඒ නිසා මේකට අදාළ රජයේ ඉස්සරහට ගන්න පියවර. يعني මේක මෙහෙම දේවල් පොලිසිය විවිධ නිලධාරීන් අතරින් නොවෙන්න මේ දෙන්නම OIC ලා දෙන්න. රජයේ ඉහළ මේ උපදෙස් මත නෙවෙයි උනේ. ඒ නිසා යම්කිසි පියවර ගන්න බලාපොරොත්තු වෙනවා මේ වගේ මාධ්‍යවේදීන්ට අදාළව ප්‍රැක්ටිස් එක. මොකද මීට කලින් එක OIC කෙනෙක් දිනෙත් කුමාර කියන මාධ්‍යවේදියාව පොලිසිය ඉස්සරහදී ගහලා වන්දනා මේ කූඩු විදාලා ඊට පස්සේ වන්දනාගාරගත වුණා දිනෙත් කුමාර කියන මාධ්‍යවේදියා ගියා. හරියටම දේශබන්ධනයෙන් කොහොම හත්ය පොලිස්පති තනතුරට පසුව නීති විරෝධී නමුත් ඒ විදිහට පොලිස්පති තනතුරේ වැඩ බලන්න පටන් ගත්ත දවස. විමල් රුහුණගේ කියන මාධ්‍යවේදියාව කිත්සිරි ජයලක් කියන එහෙින් DIG වරයාගේ මැදිහත් දිගින් දිගටම එක වෙලාවක් අත්අඩංගුවටපත් වෙනවා. ඊට පසුවත් ඔහුට විරුද්ධ විමර්ශන වෙනවා මෙහෙ ඇවිල්ලා ප්‍රකාශ දෙන්න කියලා. දැන් ඔහු දැඩි පීඩනයකින් ඉන්නේ මේ කිත්සිරි ජයලක් කියන නිලධාරියා නිසා. මීට කලිනුත් සිද්ධ වෙච්ච සිදුවීම් නිසා තව මාධ්‍යවේදීන් ගණනාවකට විවිධ අවස්ථාවල මමත් ඇතුළත්ව පොලිසියේ يعني මාධ්‍යවේදියාගේ වෘත්තියට කිසිම ගරුත්වයක් නැතුව පොලිසිය හැසිරෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ ප්‍රශ්න කිරීම වලදී එක්ක පොලිසිය දන්නේ නැහැ කියලා නැත්නම් අදාළ OIC වරය ආරක්ෂා කරමින් හෝ නැත්නම් අදාළ නිලධාරීන් ආරක්ෂා කරමින් තමයි ප්‍රකාශයක් කළත් කර නැත්නම් ප්‍රකාශයක් නොකර ඉන්න. මෙන්න මේ ප්‍රැක්ටිස් එකට අදාළව ඉදිරියේදී ගන්න පියවර මොකද? මොකද මේක මේ වගේ දේවල් වලින් තමයි මාධ්‍ය නිදහස් සීමා වෙන්නේ. ආණ්ඩුව හිතාමතා කරන නිසා නෙවෙයි. තරිදු කිව්වා වගේ ෆසීර් මොහොමඩ් අවස්ථා දෙකකදී තරිදු ජයවර්ධනගේ සිද්ධිය ඇහුවා. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ. දෙවැනි එක මේ සුරාබදු පිළිබඳ කාරණේ වහන්න. අපි දන්නවා දැන් හිතන්නේ ඉතාලම හොඳ තත්වයක් තමයි මේ සුරාබදු මේ බදු පැහැර හැරපු එක සමාගමට නිදි සමාගමට ෆෙලෝෂිප් අදාළව ගත තීන්දුව සහ ඊට පස්සේ අභියාචනයක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. අපි දන්නවා දැවැන්ත බදු පැහැර හැරීමක් සිදු වෙලා තියෙනවා. ඒ අතරේ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සමාගම් දෙකකුත් තියෙනවා. ඇත්තටම මේ සමාගම් දෙක නිදි සමාගම සහ ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ වයමඩ ඩිස්ත්‍රික්ට් සමාගමයි තවත් රෝයල් මොකද කියලා සමාගම තියෙනවා. නමුත් මේ සමාගම තමයි අති විශාල ප්‍රමාණයක් බදු පැහැර හැරිලා තියෙන්නේ. තොර නීතිමය පියවර ගැනීමට අදාළ මේ බදු අය කර ගැනීමට අදාළ ගන්න ප්‍රොග්‍රෙසිව් ඉදිරියේදී ගන්න බදු ටික අය කර ගන්න පියවර මොනවාද? විශේෂයෙන්ම සුරාබදු විතරක් නෙමෙයි තව බදු පෙරහැර හරි තියෙනවා ගන්න පියවර මොනවාද කියලා පොඩ්ඩක් ආණ්ඩුව වෙත පැහැදිලි. නැ අපේක්ෂකෙක්. එතකොට අපේක්ෂකෙක් ප්‍රවර්ධනය කරන්න අවස්ථාව දෙන්න බෑ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුළ. ඔහු නාම යෝජනා බාර දීලා තියෙනවා. එම නිසා ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැලකී සිටින කියලා ඉල්ලා සිටින නැතහොත් මැතිවරණ කොමිෂන් කාර්යාලයට කම්ප්ලේන් කරන්න වෙනවා. නියෝජ්‍ය පොලිස්පතිතුමා දන්නවා අපේක්ෂකෙක් ප්‍රවර්ධනය කරන්න බෑ මේ ආකාරයට. ඒක අපි වෙනම සලකා බලමු. කොහොද ඒකේ නීතිමය තත්ත්වය පොඩ්ඩක් බරපතල. එහෙම වුණොත් මමත් අපේක්ෂකෙක්. එතකොට මම කැබිනට් ඇමතිවරයා, මමත් අපේක්ෂකෙක්. එතකොට අපේක්ෂකයෙකුට ප්‍රශ්න අහන්න බැරිද, එහෙම එකක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා නේ. ඒ නිසා ඒක අපි සලකන්න ඕනේ. ස්තුතියි විජිත හේරත්. විජිත හේරත්
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ මම අතර යම්කිසි දෙයක් ඇති කරන්න හැදුවා මාධ්‍යවේදියෙක් ඒ අද කැබිනට් තීන්දුව දෙන දීමේ හමු වෙයි. හැබැයි ඔය ඒ සිදුවීම ගැන නෙමෙයි මෙතන කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඇත්තටම ඉතාම වැදගත් දෙයක් කියුණා මේ වෙලාවේ ආණ්ඩුව අයවැයක් මේ අවුරුද්ද ගේන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නව පාර්ලිමේන්තුව තේරී පත්වීමෙන් පස්සේ ඔවුන් අතුරු සම්මත කිනුමක් අතුරු අයවැයක් කියලා කියන්න පුළුවන් මාස 3කට සම්මත කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ ඉතාම මේ තව දේශපාලන කාරණයක් එක. මොකද මේ පාර්ලිමේන්තුව පත් වෙච්ච ගමන් ඉක්මනට මේක සම්මත කරන්න ඕන මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්. ඔබ දන්නවා අවුරුද්දක වියදම් කිරීම සඳහා අනුමැතියක් ගන්න ඕනේ පාර්ලිමේන්තුව හරහා. රජයෙන් තමයි හැම අවුරුද්දෙම මේ සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් කාලවල තමයි අයවැය කාලේ එන්නේ. අයවැයක් හදා ගන්න ඕනේ, ඒක ගැන කතා කරන්න ඕනේ, ඊට පස්සේ ඒක සම්මත කර ගන්න ඕනේ, විවාද කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ. ඒ සියල්ල කරන්න වෙලාවක් නැහැ ආණ්ඩුව පත් වෙච්ච ගමන්. ඒ නිසා ආණ්ඩුවට සිද්ධ වෙනවා අතුරු අයවැයක් සම්මත කරගන්න මාස 3කට පාර්ලිමේන්තුවේ. හැබැයි ඒකට 113ක් ආණ්ඩුවට අවශ්‍ය වෙනවා. හදිසියේවත් ආණ්ඩුවට දැන් බෙදන්නවා ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රතිශතය සහාය දිනපු ආසන ප්‍රමාණය වගත්තම ඔවුන්ට 113ක් හදාගන්න අභියෝගයක් තියෙනවා. යනුව ආණ්ඩුවට තියෙන කාරණයක් අභියෝගයක් මේ මැතිවරණයේදී 113ක් හදාගන්න. ඉතින් ඒක ගැන බොහෝ අය සැලකිල්ලට ගන්නවා. ඒ දේශපාලන කාරණයක් කතා කරන අතරේ තව කාරණා දෙකක් කතා කරන තරු ජයවර්ධනගේ සිදුවීම සහ ඒකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක දුන්න උත්තරයක් තියෙනවා. ඉතාම නරක පන්නේ උත්තරයක්. දෙවෙනි එක තමයි ආණ්ඩුව තරජු ජයවර්ධනට අදාළව මේ පළිගන්න වැඩ කරාද වගේ එකකුත් තියෙනවා. ඊළඟට උදේ ගම්මන්පිල කැබිනට්ම තීන්දුව දෙනු දීමේ මාධ්‍ය හමුවේදී උදේ ගම්මන්පිල අහපු කියපු අභියෝගයක් තියෙනවා ආණ්ඩුවට. පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරේ කොටස් ඔහු ළඟ තියෙනවා, ඒවා ප්‍රසිද්ධ කරනවා කියලා අභියෝගයක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔහු පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන යම්කිසි දන්න දේවල් ටිකක් තිබිලා තියෙනවා. ඒවා ඔහු කියන්නේ නැතුව ඉඳලා දැන් ආණ්ඩුවට කියන දාන්න කියලා නැත්තම් එයා එතකන් එයා තියන් ඉඳලා මෙච්චරකන්. ඒක දැන් මොකද දැන් ආණ්ඩුව ඉතින් ඇත්තටම මේකට ප්‍රතිචාර විදිහට කැබිනට් තීන්දුව දෙනු දීමේ හමුවේදී මාධ්‍ය හමුවේදී විජය දේරත් කිව්වා හරි එහෙනම් මේ අපි අභියෝග කරන ඔයා දවස් 3ක් ඇතුළත දාන්න කියලා. ඉතින් සහ පාස්කුරිද ප්‍රහාරය ගැනම යම් කාරණා කියන්න තියෙනවා. ඉතින් ඒ ගැන අපි කතා කරමු. නමුත් ආරම්භයක් විදිහට මම අර සිද්ධිය කිලින්නම්. ඒ කියන්නේ මාධ්‍ය විදියේ කිව්වා මම අහ ප්‍රශ්න තිබුණ එකක් තරිදු ජයවර්ධනගේ සිදුවීම. තරිදු ජයවර්ධනට එරෙහිව පොලිසියේ ඉඳුල සිල්වා කියලා මේ මේ OIC කෙනෙක් කරුණු වාර්තා කළා. දැන් ඒ OIC මාරු වීමක් දීලා තිනු අපි ඒක වට් නිවුස් වෙබ්සයිට් එකේ රිපෝට් කළා. ඔබට පුළුවන් වට් නිවුස් වෙබ්සයිට් එක කියවන වගේම අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක එකෙන් ගිහිල්ලා WhatsApp group එකට එකතු වෙන්න අපේ web එකේ updates බලන්න පුළුවන් අතුරු ඇඩ් එක. නමුත් අපි ඒක ඒ නිවුස් එක ලිව්වා. ඒක තියෙනවා ඒක ලස්සර කෑල්ලක් තමයි. ඒ ඉන්දුක සිල්වා කියන නිලධාරියා මීට කලින් කෝච්චි එන ගමන් ගෑනු කෙනෙක්ගේ පස්සේ මොකක් හරි වීඩියෝ කරන්න ගිහිල්ලා ඒක මේ මිනිස්සු විතර එයාට ගහන්න ගිහිල්ලා කොටු පොලිසියට බාර දීලා පොලිසියෙන් මෙයා මේ පොලිස් ඇයිඩෙන්ටි බේරලා පෙන්නලා බේරිලා තියෙනවා. ඒතර එහෙම සිද්ධියකුත් ඔහුට අදාළව තියෙනවා. ඉතින් ඒ සිද්ධියයි අනිත් එක තමයි තරුණ ජයවර්ධනට රෙහිව හරියට CID කේ ප්‍රධානින් දන්නේ නැතුව. ඒතර මෙයාට කොහෙන් හරි වෙන කොහෙන් හරි ඕඩර්ස් ඇවිල්ලා තියෙනවා මේක කරන්න කියලා. එහෙම හරියට දැනුවත් නොකර මෙයා මාත් තම පාස්කුරිදගෙන මේ CID එකෙන් යන පළවෙනි ෆැක්ට් කොට රිපෝට් කිරීම උසාවියකට යන ඒක ඒ ගැන එළිදරව් කරපු මාධ්‍ය විද්‍යාව තරින්දුට රෙහිවයි කරලා තියෙනවා. ඉතින් මේ ගැන කැබිනට් මාධ්‍ය සාකච්ඡාව විමසූ විගස කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වා එහෙම කිසිම තරින්දුට රෙහි කාරණයක් නැහැ. හැබැයි ඒක ඒ ප්‍රශ්නේ ඇත්තම පිළිතුරු දී යුත්තේ පොලිසිය. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සියල්ල දන්නා වගේ දේශපාලනික උත්තරයක් දෙන්න බෑ. ඒක අපි සාධාරණව පිළිගන්න ඕනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට මේකට උත්තර දෙන්න ඉඩ දුන්නා. ඉතින් ඒක මං අහ ප්‍රශ්නෙට ප්‍රතිචාර විදිහට නෙමෙයි, මං ප්‍රශ්නය අහන්න කලින් තමයි මේක මිතුන් ජයවර්ධන කියන මාධ්‍ය සිලොන් ටුඩේක අපි දන්න මිතුරු මාධ්‍ය විද්‍යා අහුව වෙලාව තමයි උත්තර විදිහට කිව්වේ. ඒ ප්‍රතිචාරයේදී තරිඳු පිළිමද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියපු දේ තමයි නෑ නෑ මේ සිද්ධිය ගැන හරියට දන්නේ නැහැ. හරියට දන්නේ නැහැ කීම සිද්ධියකට උත්තර නොදී පැනලා යන එක ප්‍රධාන එකක්. මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකම මීට කලින් තරිඳුම දාලා තියෙන නඩුවලට නඩුවක් දැම්මම ඒකට උත්තර දෙන්න වෙනම ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් කරවුවා. YJ මීට කලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ සමහර කාරණාවලට උත්තර දෙන්නේ නැහැ කියලා පැමිණිලි දාලා තියෙනවා මානව හිමිකම් කොමිෂන් සභාවට. තරුණ ජනමාධ්‍ය දෙන්නේ සංගමය. දැන් මම මේකේ වගකීම් සහගත තැනක නැහැ. මම වෙන දේශපාලන තීන්දුවක් ගත්ත නිසා තරි ජයවර්ධන ඇතුළු අපිත් එක්ක වැඩ කරපු අනෙකුත් මාධ්‍යවේදීන් එතන ක්‍රියාකාරී වෙ ඉන්නවා. එතකොට YJ පැමිණිලි කරලා තියෙනවා. YJ සභාපති ෆසීර් මොහොමඩ් තරුණ ජයවර්ධනව මේ කරුණු වාර්තා කිරීම කරපු දවස් 9 වෙනිදාම කෝල් කරලා ඇහුවා මාධ්‍ය ප්‍රකාශකවරයා මොකද්ද කියලා. ඔහු කිව්වා බලලා කියන්නම් කියලා. ඊට පස්සේ 11 වෙනිදා නැවත වතාවක් කෝල් කරලා ඇහුවා.
කිව්වා බලලා පස්සේ කියන්න. 12 වෙනිද ඇත්තන සෙනසුරාදා 11 වෙනිද තරිදු CID එකට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්ම. අපි හැමෝම ගියා. නමුත් තරිදු ගිහිල්ලා පැමිණිල්ලක් දැම්ම මේ සිද්ධිය ගැන. එතකොට මෙතන තියෙන දේශපාලනක පලි ගැනීමක් අනවශ්‍ය බලපෑමක් ඒක නිලධාරියාගේ නිලය වගකීම් පැහැර හැරීම. ඒකනේ පියවර ගන්න කියලා. මොකද මෙහෙම අයත් එක්ක බැහැනේ. පාස්කුරිදගෙන හොයන්නේ. ඒගොල්ලෝ පාස්කුරිද හොයන්නේ. ඒගොල්ලෝ වෙනව නෑ හොයන්නේ. මේ පාස්කුරිද කියන එක පාවිච්චි කරන වෙන වෙනාගෙන් පලි ගන්න. මිට කලින් හෙජාස් හිස්බුල්ලාගෙන් පලි ගත්තා. CID එක යොදවලා. හරිද? ඊට පස්සේ දැන් රවි සිරිවර්ධන ශානි අබේසේකරගෙන් පලි ගන්න හැදුවා. මේක යොදවලා මේ සිද්ධියම පාවිච්චි කරලා වෙන වෙනාගෙන් පලි ගන්න හැදුවා. ඉතින් ඇත්තටම අයගෙන හොයන්න බැරුව යනවා මේ වගේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා. ඉතින් ඒකෙන් පස්සේ මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්වනේ තමන් දන්නේ නැහැ කියලා මේ ගැන. අද ඇහුවම ඒක ගැන තමයි මම එක ප්‍රශ්නයක් ඇහුවේ. දෙවෙනි එක තමයි අර්ජුන් ඇලෝසිස් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු බැදු බහැර හැරීම ගැන. ඒ ප්‍රශ්න වලට ලැබුණු ප්‍රතිචාරයි ජොන්ස්ටන් ගැන ඒ කාරණේ අපි වෙනම කතා කරමු. නමුත් මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න එපා කියලා මෙතන ඉන්න මාධ්‍යවේදියෙක් කිව්වා. මේ මාධ්‍යවේදියා පැහැදිලිව ඔහුට අයිති තියෙනවා. ඔහු කාලයක් තිස්සේ මේ කැබිනට් ප්‍රෙස් එකට ආවෙලා තියෙන අසංකතපත්තු කියන කෙනා. අපි දන්න විදිහට එක එක වෙලාවට SJB ගේ කැම්පේන් කරපු අර මේ 37 වෙනාගෙන් සම්මානයක් ගන්න ෆොටෝ එකක් තියෙනවා එයාගේ ෆේස්බුක් එකේ සමගි ජන මොකක්ද එක්ක කියලා. ඒතර ඒගොල්ලෝ ඒ සමීපව ඒගොල්ලොත් එක්ක වැඩ කරන අපිට ඒ නිසාම කියන්න පුළුවන් සජබ කුයියෙක් කියලා. මෙන්න මේක මම ඔබෙන් දැන් මේ අනෙකුත් දේශපාලන කාරණාවලට යන්න කලින් මේ ප්‍රශ්නයක් විදිහට අහනවා. කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් තීන්දුව දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉදිරියේ ඉන්නේ විජිත හේරත්. ඔහු ඇත්තටම අපේක්ෂකෙක්. ගම්පා දිස්ත්‍රික්ක. නමුත් ඔහු ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවර විදිහටයි එතනට එන්නේ. ඔහු කිසිසේත්ම ඔහුගෙන් එක වෙලාවක දේශපබ්බේ NPP එකට අදාළ දේශපාලන ප්‍රශ්නයක් ඇහුවා. ඔහු කිව්වා මම ඒකට උත්තර දෙන්නේ නැහැ. මොකද මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ අපේක්ෂකෙක් විදිහට නෙමෙයි. හෝ නැත්තම් දේශපාලන පක්ෂයක කෙනෙක් විදිහට නෙමෙයි. මෙතන අපිට වගකීමක් තියෙනවා. කැබිනට් එක නියෝජනය කරන ආණ්ඩුවක් කරන් තියෙනවා අපි දැන්. දේශපාලන පක්ෂ ආණ්ඩු ගන්නවා. දේශපාලන පක්ෂවලට සම්බන්ධ අය ආණ්ඩු ගන්න පුළුවන්. දේශපාලන පක්ෂවලට සම්බන්ධ අය ගුරු වෘත්තියේ උගන්වන්න පුළුවන්. දේශපාලන පක්ෂවලට සම්බන්ධ අය ව්‍යාපාරික කටයුත්තක් කරගෙන ඉන්න පුළුවන්. වෙළඳසැලක් දාන්න ඉන්න පුළුවන්. දේශපාලන පක්ෂවලට සම්බන්ධ අය නීතිඥවරු වෙන්න පුළුවන්. දැන් දේශපාලන පක්ෂවල ඍජුව ඡන්දෙ ඉල්ලන කෙනෙක්ට තමයි දෙරණ කියන TV එකයි තියෙන්නේ. පක්ෂයක් තියෙන දෙරණ TV එකයි තියෙන්නේ කෙනාට. නිමල් වෙල්ගම. වෙල්ගමගේ සහෝදරයා තමයි දිවයින පත්‍රය පවත්වාගෙන යන්නේ. එතකොට ඒ දේශ පත්‍රය දැන් මමත් ලියන පත්‍රයක් ඒකට තියෙන දේශපාලනය. රාවේ පත්‍රයේ ජයවිපේ කරල්ලෙ හිටපු පක්ෂ පස්සේ ඡන්දිල්ලපු වික්ටයිව. ඔහු 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කැම්පේන් එක කරගෙන ගියා. කුමාරතුංගගේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ. සහ ඍජුව දේශපාලන කටයුතු වලට මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කිරීමේදී රාවේ ඍජුව එලිපිට වැඩ කරා. මම වැඩ කරේ එතනින්. BA සිරිවර්ධන ඇත්ත පත්‍රේ පක්ෂයක් විසින් පවත්වාගෙන යන පක්ෂ පත්‍රය. අපි දන්න බොහෝ දැන් ලංකා කියන පත්‍රේ ජනතා විමුක්ති පෙරමුණ පවත්වාගෙන ගියා. මාධ්‍ය විදින් රැසක් ඒ ඍජුව පක්ෂයේ පත්‍රේ වැඩ කරනවා. දැන් A5 ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක් පවත්වාගෙන යනවා. ගියා ජාතික ජන බලවේගේ සේපල් අමරසිංහ මාධ්‍ය විදුලියකදී ඍජුව කැම්පේන් කරනවා. ඡන්දෙ ඉල්ලන්න පුළුවන්, පක්ෂවලට සම්බන්ධ වෙන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන්. ඒ අතරේ තවත් වෘත්තීන් කරනවා වගේම මාධ්‍ය වෘත්තියත් කරන්න පුළුවන්. ඒ අනුව මෙම මාධ්‍ය හමුවේදී ඉන්නවා, මෙම මාධ්‍ය හමුවේ ඉන්නවා ඍජුව, හිරු TV වගේ ආයතන ඍජුව දේශපාලන කැම්පේන් වලට සම්බන්ධ වෙලා තියෙනවා. පත්තර මව්බිම් පත්තරේ ටිරානලස්ගේ. ඒතොර ආණ්ඩුවේ මේකනේ. ඒතොර ඒගොල්ලෝ තමන් පඩිගෙවල කවුරු හරි වෙනවා තමන් වෙනු. තමන්ගේ ආයතන වෙනු. මට පඩිගෙවන්න කවුරුත් නැහැ. මම මාධ්‍ය විදිහට යනවා. මෙතනට යන මේ මාධ්‍ය හමුවට යන ප්‍රධානම හේතුව. මම ඇත්තටම හිතුවා මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙනවද නැත්ද දැන් ඕනෙත් නැහැ නේද. ඔකට සහභාගී වෙන්නේ නැහැ කියලා අපේ මාධ්‍ය වෘත්තිය හරි මාධ්‍යකම හරි අඩු වෙන්නේ නැහැ නේ. ඉතින් ඒකට යන්න හේතුව නම් ඒකට යන්න හේතුව තමයි තරිඳුගේ සිද්ධිය ගැන මේකෙදි අපි මතු කරන්න ඕනේ. මේක එක එකට වගකීමක් තියෙන එකට වෘත්තිය කරපු කරන මේ මිත්‍රයන් විදියට. එතකොට නමුත් ඒක නෙමෙයි මෙතන වැදගත් දේශපාලන කාරණේ. ඒක නෙමෙයි වැදගත් දේශපාලන කාරණේ. මේ දේශපාලන මොහොත මොකක්ද? අද මේ කතා කරන මොහොතේ ලයිස්තු තියෙනවා 50 ගාණක් 60 ගාණක් විතර හිටපු පාර්ලිමේන්තුවේ හෝ ඊට කලින් පාර්ලිමේන්තුවල ඉඳලා තියෙනවා. දැන් අපි දුමු හිටපු පාර්ලිමේන්තුවේ අකිල විරාජ් හිටියේ නැහැ. නමුත් දේශපාලනේ ඉන්නවා. මේ වගේ හිටපු පාර්ලිමේන්තුවේ හෝ ඊට කලින් පාර්ලිමේන්තුවල ඉඳපු සමහර හිටපු ආණ්ඩුවේ දැන් සාගල රත්නායක පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. එයාව කවුන්ට් වෙන්නේ නැති වුණාට එයා ඇත්තටම ඊට කලින් පාර්ලිමේන්තුවල ඉඳපු මේ ආණ්ඩුව කරගෙන යන විශාල දායකත්වයක් දක්වපු කෙනෙක්. පාලිත රංගේ බණ්ඩාරේ එහෙම. එහෙම දේශපාලනඥයන් ගණනාවක් එක්කෝ ඉල්ලන්නේ නැත්තම් ඉල්ලන්නේ දිනන්න බැරි තැනක. කියන්නේ දිස්ත්‍රික්කේ දිනන්න බෑ කියලා පැහැදිලි. එච්චර ඡන්ද ප්‍රතිශතයක් පහුගිය එකෙත් තිබුණ නැති දිනන්න බැරි තැන් වලින් තමයි ඉල්ලන්නේ. දිනන්න අවකාශයක් නැති දිනන්න හොඳක් නැති තැන් වල ඉන්න. එතකොට අපි දන්නවා අතිශය බහුතරයක් හිටපු පාර්ලිමේන්තු අර දේශපාලනඥයන්
සාම්ප්‍රදායික දේශපාලනඥයන් අති බහුතරයක් ඉදිරි පාර්ලිමේන්තුවේදී පත්වෙන්නේ නැහැ. දෙවැනි එක තමයි මේ පාර අර නිකන් ඒ තරම් වැටිලා නැති කණ්ඩායම තමයි සමග ජන බලවේගය වගේ කණ්ඩායම්. සමග ජන බලවේගය වගේ කණ්ඩායම්වල දැනටමත් අපේක්ෂකව ඉල්ලා සිටිනවා නාම යෝජනා දීමේදී ප්‍රශ්න ඇති වෙලා තියෙනවා, කල්ලිවාදය මේ විවිධ දේවල් වෙලා තියෙනවා. ඒ වගේම අර පක්ෂයේ ඉන්න ප්‍රබලයන් තමන්ගේ දුවලව ළමයින්ව ඉදිරිපත් කරනවා. ඒකට සමග ජන බලවේගය ජයග්‍රහණය කළ යුතු නැහැ. ජයග්‍රහණය කළ යුතු නැහැ. එතනින්ද සාම්ප්‍රදායික දේශපාලනඥයන් බොහොමයක් පරාජය විය යුතුයි. දේශපාලන 2022 වෙනස් වුණා. ඒ වෙනස් වීමෙන් පස්සේ එතෙක් කාලයක් දේශපාලනඥයන් නොවුන අති බහුතරයක් මිනිසුන්ට චොයිස් එකක් ආවා. පාත් එකක් ආවා තෝරගන්න. දැන් ඔයා මෙතනින් පස්සේ දැන් මෙච්චර කල් ඔයගොල්ලෝ එළියේ හිටියා. මෙච්චර කල් ඔයගොල්ලෝ දේශපාලනය කරන්නේ නැහැ, එළියට වෙලා හිටියා, එක එක කර කර හිටියා. ඔයගොල්ලෝ එහෙම ඉන්න අතරේ රටේ දේශපාලනේ තාම මේ මෙතනට වැටුණා. රට බංකොලොත් වුණා, රට විනාශ වුණා. දැන් ඔයගොල්ලෝ දේශපාලනඥයන්ට බැන බැන තමයි එළියේ හිටියේ. දැන් අපිට චොයිස් එකක් තියෙනවා. මේකට ඔගොල්ලෝ සම්බන්ධ වෙනවද නැද්ද? බලය කියන එකත් එක්ක සම්බන්ධ, ඒ කියන්නේ එකට මැදිහත් වෙනවද නැද්ද? ඒක වෙලා 2022 දී චොයිස් එක අපි චොයිස් එක ගන්න තුරු ඉන්න ඔබ දකින්න නැති එලිපිට. කතා කරලා හරියන්නේ නැහැ, කීව කීව හදලා හරියන්නේ නැහැ, වීඩියෝ කරලා කරින් ඉඳලා හරියන්නේ නැහැ. මේකට මැදිහත් වෙන්න මොන හරි කරන්න. 2022 දී අපි අතර මැදිහත් වුණා. මේ මැදිහත් වීම අපි පාරේ මැදිහත් වීම. එතකොටත් කියනවා මේ විරුද්ධ වීම, විරෝධතා කිරීම විතරක් නෙමෙයි මෙතනට යන්න. එතකොට මේ දේශපාලනේ තමයි අපි ගොඩක් අය තේරුම් අගේ මිතුරෙක් ඉන්නවා චිත්‍රපටිකරුවෙක්, හොඳ චිත්‍රපටිකරුවෙක් ජගත් මනුවරණ. අද මහනුවර කැම්පේන් කරන්න වෙලා තියෙනවා. මිනිහ ජීවිත රීති පෙකක් නෙමෙයි ඒක. අපි එකට වැඩ කරේ. මගේ යාළුවෙක් ඉන්නවා ඩොක්ටර් කෙනෙක්, නජිත් ඉන්දික. අද ජාතික ලැයිස්තුවේ ඉන්නවා ජාතික ජන බලවේගය. ඔහුට සිද්ධ වෙලා තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති මාධ්‍ය මේකට. ලක්මාලි හිමිතන්න නීතිඥවරියක්. විවිධ මිනිස්සු, විවිධ තැන්වලට මිනිස්සු මේ ආණ්ඩුව පැත්තෙන් පවා ඉදිරියේදී චන්දර එනවා. ඒගොල්ලෝ අපිට වඩා ඉතාම පැහැදිලි චාන්ස් එකක් තියෙනවා උන්ට දිනන්න. මිනිසුන්ගේ සහයෝගයත් එක්ක සහ උන්ට වගකීමකුත් මේ වෙලාවේ තියෙනවා. සරල බහුතරයක් නැති වුණත් 113ක් අපි ඒ කාරණේ නැවත කියන්න. මාස 3කට අතුරු සිම් සම්බන්ධ උන්ට අනිවාර්යයෙන්ම මුදල් පනතක් එනවා. මුදල් පනත් පරාද වුණොත් ආණ්ඩුවට බහුතරය නැති වුණොත් මුදල් පනත එන වෙලාවේදී, ඒ කියන්නේ 113 අරන් තිබුණ නැත්තම් මේ පාර්ලිමේන්තුව පත්විච්ච ගමන් මේ ටෙස්ට් එක එනවනේ, පරීක්ෂණයක් එනවා ආණ්ඩුවට. ඒක සම්මත කරගන්න බැරි වුණොත් බහුතරය නැහැ කියලා මේ වුණොත් එහෙම නැත්තම් විපක්ෂයට පුළුවන් දෝෂ විශ්වාස භංගයක් ගේන්න. ඔය දෙක තියෙනවා. ඒකෙන් සරල බහුතරයෙන් නොමැති වුණොත් මේ ආණ්ඩුව පාර්ලිමේන්තු පත්විච්ච ගමන් විපක්ෂයට වගකීම. උදාහරණ විදිහට අතුරු අයවැය සම්මත නොවුණොත් දැන් බලන්න විශ්වාස භංගයක් ගේන්න හේතුවක් නැහැ. ආණ්ඩුවම ගේනවා අතුරු අයවැයක්. මේ අතුරු අයවැය සම්මත නොවුණොත් විපක්ෂ නායකවරයාට හම්බ සාම්ප්‍රදායන කුලව හම්බ වෙනවා තමන්ගේ අයවැයක් ගේන්න හැකියි. ඒක ඔවුන් සම්මත කරගත්තත් කොහොම හරි කට්ටිය එකතු කරලා ඔවුන්ට හැකියාව ලැබෙනවා ආණ්ඩුවක් පිටවන්න. ඒතර ජනාධිපති එක පැත්තක ඒකයි. එහෙම නොවුනොත් විපක්ෂයට බැරුණා. ඒතර ආණ්ඩු නායකට බැරුණා, විපක්ෂයට බැරුණා, පාර්ලිමේන්තුවේ කිසිම කෙනෙක් නැහැ ඒ ඉන්න අයගෙන් 113කට වඩා ගන්න. එහෙම හැකියාවක් නොලැබුණොත් ඒ වෙලාවේ පාර්ලිමේන්තුව විසිරුලා ආයෙ ඡන්දයක් තියන්න වෙනවා. එතකොට මේ තත්ත්වයේ හැමෝම ආණ්ඩුවට වරක් තියෙනවා තමයි කරේ 113 හදාගන්න. එතකොට ඒක වින්වින් මේ වෙලාවේ මේ ආණ්ඩුවට මේ පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙන ජවිපේ අයනේ ඉඳලා තියෙන. එහෙම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙන අය හෝ පාර්ලිමේන්තුවේ නැත්නම් පළාත් සභාවක හරි ඉඳලා තියෙන අය වැඩිමනුත් ඉන්නවා යම්කිසි 20ක යම් ඒ 30ක 40ක වුණොත් විතර ප්‍රමාණයක් ඉන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දේශපාලන පක්ෂය. අඩුතරමේ පාර්ලිමේන්තුවේ ඉඳලා නැතත් ඒ ඉගෙන දන්න නේ. අපි හිතමු පාර්ලිමේන්තුවේ විජිත හේරත් ඉන්නවා, පාර්ලිමේන්තුවේ අනුර කුමාරි සානායක ඉන්නවා, පාර්ලිමේන්තුවේ බිමල් හිටියා, විවිධයි හිටියා, සුනිල් හඳුන්නෙත්තේ. ඒතර ඒ අයත් එක්ක සමීපව වැඩ කරපු පක්ෂේ කාඩ එක විදිහට මේ ආණ්ඩුවකුත් මේ ඇමතිකමුත් කරන එක වෙලාවක ඒ ඇමතිකම් කරන වෙලාවට ආණ්ඩුවත් එක්ක ඉඳපු ඒගෙන යම් දැනුමක් තිබෙන අය අපි හිතමු 40ක් වෙනවා. ඒතර ආණ්ඩුවට 113 අපි 120ක් ආණ්ඩුව ගත්තා කිව්වත් හරිද 120ක් ගතකුත් 80 දෙනෙක්ට එන්න වෙනවා. මේ රටේ වෙන රස්සාවක් කර කර ඉඳපු වෙන ජීවිතයක් ගත කරපු දේශපාලනේ නොකරපු මිනිස්සුන්ට එතන ආණ්ඩුව පැත්තේ අපි කියන 120ක් ආණ්ඩුව ගන්නවා කියලා වගේ හිතුවත් අති බහුතරයක් මිනිස්සුන්ට ඒ ආණ්ඩුව අති බහුතරයක් මිනිස්සු චොයිස් එකක් කරන් තියෙනවා. අපි මේ රස්සාව හරි මොකක් හරි තමන් කර මෙච්චර කල් කරපු වැඩින් නෙමෙයි දේශපාලනේට එන්න වෙනවා කියලා. ඒ චොයිස් එක තියෙන අරන් තියෙන ආණ්ඩුව විතරක් නෙමෙයි ඒ චොයිස් එක මේ වෙලාවේ ඒ අරගල වලට සම්බන්ධ වෙච්ච දේශපාලනික මේ එළියේ බලන් ඉඳපු යම් කිසි කැක්කමක් තිබුණු එළියේ තව මිනිස්සු ගොඩකට ඒ චොයිස් එක එක වෙලාවක ගන්න උනේ. හැමෝම ආණ්ඩුව පැත්තේ දෙමේ ඉන්නේ දැන්.
ඒ ආණ්ඩුව නොවන අයත් ඉන්නව එහෙමයි. සාම්ප්‍රදායික දේශපාලනයට පිටින් වූ චොයිස් එකක් ගත්තා. ඉතින් ඒ නිසා අර අසංකතපත්තු කියද්දි මාව මට ප්‍රශ්නය අහන්න දෙනව නම් එයා කියනවා මැතිවරණ කොමිසමට පැමිණිලිත් කරනවා කියලා. ඉතින් එයා එහෙම කියද්දි එයා තමන්ගේ රස්සාව කරන අයට දේශපාලනයට මැදිහත් වෙන්න අයිතියක් නැහැ කියලා තමයි ඔය කියන්නේ. තමන්ගේ රස්සා කියන දැන් හිතන්නකෝ පාර්ලිමේන්තුවට මම ගියොත් එතනින් පස්සෙත් මාධ්‍ය කරනවද නැද්ද කියන වෙන කතාවක්. පාර්ලිමේන්තුවට ගියත් අපි මම විශ්වාස කරන පාර්ලිමේන්තුවට ගියත් මේක පවතිනවා. මේක මීට වඩා හොඳට පවතිනවා. මේක මීට වඩා විශාල මහන්සියක් කාලයක් වැය කරමින් පවත්වාගෙන යනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ වෙද්දි දාලා තියෙනවා කැම්පේන් එකක්. කැම්පේන් එකක් රේස් කරනවා ෆන් රේසින් කැම්පේන් එකක්. අපේ බයි මී කොෆී එක හරහා ඔබට පුළුවන් අපට සපෝට් කරන්න ලොකු වැඩක්. එකන අපේ හැටියට තාම බේසික් ස්ටුඩියෝ එකක් හදාගන්න අවශ්‍ය බඩු ටික ගන්න ඕනේ අපිට. අපිට අවශ්‍යයි දිනපත ඔබ දකින්න ඇති දෘෂ්ටිබාධිත අපේ ප්‍රසන්න අයියායි සුපුර්ණ අයත් එක්ක අපි කරපු පොඩ්කාස්ට් එක චැනල් 19 චැනල් එකේ විකාශය වෙනවා. මේ වගේ කටයුතු කරන්න ඊට කලින් අපි පාස්කුඩිත ට්‍රස්ට් ප්‍රහාරය ගැන පොඩ්කාස්ට් එකක් කළා. තරිදු ජයවර්ධන මේ සහසුනන්ද දිශප්‍රියක ඒකත් චැනල් 19 ගියා. අපි කරපු වතු මලය දෙමළ ප්‍රජාව ගැන තාම වෙන ලෙවල් එක සාකච්ඡාවක් කරගන්න පුළුවන් වුණා. ඒක පළ වෙනවා අද හෝ හෙට. ඊට පස්සේ තව එකක් සාකච්ඡා මේ වගේ කිහිපයක් අපි කරා. වතු මලයක ප්‍රජාව ගැන මාධ්‍ය නිදහස පිළිබඳව මේ විවිධ කරපු අපි සාකච්ඡා කිහිපයක් අපි දැනටමත් කළා. හැබැයි ඒ හැම එකකටම අපිට කැමරා හය කරන්න වෙනවා. ඒකට යන වියදම අපි අතින් වියදම් කරක් කළා. කියන්නේ ඒ වියදම අපිට රිකවර් වෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි අපි හිතුවේ මෙහෙම අපිට මේ වගේ වැඩ කරන්න පුළුවන් අපරාදී අපට හොඳ ස්ටුඩියෝ එකක් හදාගන්න පුළුවන්. ඒකට අපි කැම්පේන් ෆන් කැම්පේන් එකක් කරනවා. අපි ඒක කරනවා. ඉතින් ඒ අනිවාර්යයෙන්ම මාධ්‍ය කරන ඉස්සරහට යනවා. පාර්ලිමේන්තු ඡන්දෙට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණොත් හොඳයි. බැරි වුණත් නැතත් ඒක දේශපාලනික තීන්දුවක්. ඒක දේශපාලනික හන්දියක් අපට. පළවෙනි හන්දිය NPP එකත් එක්ක වැඩ කරනවාද නැත්නම් අපි යම්කිසි NPP එකේ වෙලාවක අපි දැනන් හිටිය බලයට එනවා කියලා. බලය කියන එකත් එන බලයත් එක්ක සම්බන්ධ වීම ලේසි වැඩක් නෙමෙයි. ඊට පස්සේ හෘද සාක්ෂියට එකක අපි තීන්දුව මම තීන්දුවක් ගත්තා. NPP එකේ බලය කියන්නේ එකක්. ඒ බලය කරා යද්දී ඒගොල්ලන්ට ප්‍රධාන ධාරාවේ දේශපාලනයක් කරන්න. අපි හැමදාම විකල්පයේ හිටපුවායි විකල්ප දේශපාලනයක් කරපුවායි. අපි NPP එකට විකල්ප ඒක අපි පොසිටිව්ලි හිතන එක ගැන. අනුර කියන්නේ අපේ මිත්‍රයෙක්, බුද්ධිලික මිත්‍රයෙක්, විජිත කියන්නේ අපේ මිත්‍රයෝ. ඒ කියන්නේ අපි එකට ගරු කරලා තියෙනවා, අපි එකට වැඩ කරලා තියෙනවා, අපි එකට යම් කිසි දෙයක් කරනවා. ඉරංග කියන්නේ සමීප මිත්‍රයෙක්. නැත්තම් ජගත් මනුවරල කියන්නේ සමීප මිත්‍රයෙක්. නජිත්ින්ද කියලා ලක්මාලි මචන්ද්‍ර විවිධ ඒ දුකලගේ දේශපාලන අපිත් එක්ක ඉඳ විශාල පිරිසක් ඒ හන්දියේදී එකක් තෝරගත්තා. තව පිරිසක් තව එකක් තෝරගත්තා. තව පිරිසක් වෙනම ඒකට සම්බන්ධ වීමෙන් නේද? තව විද්‍යාවර්ධන කිසිම දේශපාලනයකට සම්බන්ධ වෙන්නේ නැහැ. අපිත් එක්ක මගත් එක්ක ඉන්න මාධ්‍ය සගයෝ එක්කෙනෙක්වත් කිසිම දේශපාලනයකට සම්බන්ධ වෙලත් නැහැ, වෙන්නෙත් නැහැ. ඒක ඒගොල්ලෝ ඒ චොයිස් එකේ ඉන්නවා. මම ඒගොල්ලන්ට වඩා ටිකක් දේශපාලනික මම තීන්දුව කරා පොලිටික්ස් කරන්නේ. ඒකේ තාම සරලයි. හැබැයි පොලිටික්ස් කරද්දිත් NPP එක තෝරනවද වෙන එකක් තෝරනවද? NPP එක මේ වෙලාවේ බලයට එනවා. අපන් තව අවුරුදු 10ක් ගෙන හිතුවොත් ආණ්ඩු බලයේ තියෙන ඇත්ත එක්ක නෙමෙයි ආණ්ඩු බලයට විකල්ප තැනක ඉන්න ඕනේ. එතනත් අපි ඒක ගැන තාය කතා කරන්න පුළුවන්. ඉතින් ඒ කියන අතරේ තමයි අසංක. අසංකතපත්තු කියන්නේ මගේ ප්‍රශ්නට උත්තර දුන්නේ. ඒ කියන්නේ ජොන්ස්ටන් ගැන අහපු ප්‍රශ්නේ, තරජ්‍යවර්ධනගේ ආරක්ෂාව සහ ඔහුගේ පැමිණිල්ල ක්‍රියාත්මක කරනවද කියලා අහපු ප්‍රශ්නේ දෙකට උත්තර දුන්නොත් එයා මැතිවරණ කොමිසමට පැමිණිලි කරනවා. ඉතින් ඒකදී අපි අපේ ඉදුණි පස්සේ වෙනත් මාධ්‍ය විදියක මම දැක්කා කියලා තිබුණා. ඉස්සර ඉඳන්ම මේකේ කෙහෙලියල කරන කාලේ මේකේ අපේක්ෂකෝ ඇවිල්ලා තියෙනවා. මේකේ මෙහෙම ආයෙන හැමදාම දේශපාලනය කරන මේකේ හිටියා. ඉතින් ඇත්තට මම කිව්වා මම ඍජුතම කිව්වා තමන් මේ තමනුත් අපේක්ෂකයෙක් කියලා කැබිනට් මාධ්‍ය ප්‍රකාශ මේකේ ඉන්න. ඉතින් එයාට හොඳට උත්තර ලැබුණා. එයා ඇත්තටම අර සමගි ජන බලවේගයත් එක්ක වැඩ කරපු සමගි ජන බලවේගයේ නේද කැම්පේන් කරපු කැම්පේන් කොල්ලෙක් විදිහට හරියට හොයලා බලනවා නම් මම ඇත්තටම නිකම්ම නිකං අපේක්ෂකෙක් නෙමෙයි. නිකම්ම නිකං තවත් එක අපේක්ෂකෙක් මොකක් හරි පක්ෂයක නාම යෝජන දුන්න නෙමෙයි. ඊට එහා ගිහලා උට හොයාගන්න තිබුණා ජනරජල සන්ධානය කියන එක විධායක සභාවෙත් මම ඉන්නවා. ජනරජල සන්ධානයේ ප්‍රධාන වේදිකාවල මම ඉන්නවා. ඒක මේ ආණ්ඩුවේ දේශපාලනයට ප්‍රතිවිරුද්ධ එකක් ඇත්තටම ගත්තොත් එක යම් දුරකට මේ ආණ්ඩුවේ දේශපාලනය මේ ආණ්ඩුවේ දේශපාලනය අපි යන්නේ මෙහෙම මෙහෙම එක ලයින් එකක් යනවා. හැබැයි එකිනෙකට වෙනස් සම්පූර්ණ එකිනෙකට වෙනස් පදනම් දෙකක් තියෙනවා. බලය ගැන බලය ගැනීම ගැන සහ බලය පවත්වා ගැනීම රට වෙනස් කිරීම මේවා ගැන පරස්පරත්. ඒ නිසාම අපි විවේචනත් කරගන්නවා. මම වගේ අය පොසිටිව්ලි බොහෝ විට විවේචනය කරන්නේ මට වඩා වෙනත් දේශපාලන තලයන් වල ඉන්නයි තමයි තදවල වචන වලින් විවේචනය කරනවා. තදින් විවේචනය කරනවා.
එහෙමයි දේශපාලනයෙන් තියෙන්නේ. ඔවුන් තමයි අපි මේ ඔවුන් එකම පක්ෂේ ඉඳලා කැඩිච්ච අය, ඒකේ පුද්ගලික යම්කිසි හිත් රිදීම් තියන අය ඉන්නවා. එහෙම විවේචනය කරන ඉන්නවා අපි සෝෂල් මීඩියා වල. ඉතින් එහෙම තියෙද්දි මේ සමගි ජන බලවේගයේ එක්කෙනා බහැලා අහනවා. කියන්නේ යානිකන් තියෙන අම්බල දෙන්න තරහයිනේ. අර මෙහෙම ඇව්වොත් දෙන්න කොටවන්න පුළුවන් වගේ තමයි එතන තියෙන්නේ. ඉතින් ඒකෙදි මට වැදගත් ප්‍රශ්නයක් අහන්න. අසංකතපත් ඔබ දන්නවද අසංකතපත්? ඔබ ෆලෝ කරලා තියෙනවද ඔහුව? කරත් කමක් නැහැ, කරලා තියෙනවද? මේ රටේ මාධ්‍යකරණ යෙදී යුත්තේ මැතිවරණයට යම යෝජනා නොදුන්න නිසා සහම කියන මැතිවරණයට අසංකා අතපත්තු නාම යෝජනා දීලා නැති නිසා එයා විශේෂයෙන් හොඳ මාධ්‍ය වේදිකෙක් වෙනවද? මැතිවරණයට නාම යෝජනා දුන්න නිසා මගේ මාධ්‍ය වේදිකම අඩු වෙලා තියෙනවා. ඒ කැබිනට් ප්‍රෙස් එකේදී හෝ මීට කලින් ප්‍රෙස් කොන්ෆරන්ස් වලදී අහලා තියෙන ප්‍රශ්න, කතා කරලා තියෙන දේවල්, කරලා තියෙන වාර්තාකරණය, ඒවායේ වෙනසක් වෙලා තිබෙනවද? වැදගත් වෙන්නේ දේශපාලනය කරනවද නැද්ද කියන එක නෙවෙයි. මොකද මේ රටේ මම නම් විශ්වාස කරන විදිහට කිසිම මාධ්‍යවේදියෙක් නැහැ. කිසිම මාධ්‍යවේදියෙක් නැහැ දේශපාලනයක් නොමැති. බොහෝ මාධ්‍යවේදීන්, ඒ කියන්නේ සමහර මාධ්‍යවේදීන් දේශපාලනයක් තියෙනවා. හැබැයි ඒක පක්ෂ දේශපාලනයක් නෙමෙයි මේ වෙලාව. නමුත් අති බහුතරයක් මාධ්‍යවේදීන් පක්ෂ දේශපාලනයක ඉන්නවා. ඊටත් වඩා සල්ලි දේශපාලනයක ඉන්නවා. සල්ලි වලට වැඩ කරනවා. සල්ලි දෙනවා නම් ඕන එකෙක්ගේ මේකක් කරේ දියන් යනවා. එක එකගේ කැම්පේන් කරනවා, එක ගිහලා මේව ගන්නවා. පස්සේ එක එක වෙලාවට එක මොන හරි ප්‍රශ්නයක් අහනවා කැබිනට් ප්‍රෙස් එක වගේ. ඉතින් තමන් ඉන්නවා කියලා පෙන්නන්න ඕනේ. ඉතින් ඒ දියාරු හේතුවක් නැති, තේරුමක් නැති එකද වැදගත් වෙන්නේ. නම් කිසි අරමුණක් සහිතව. ඉතින් ජාතික ජන බලවේගයයි ජනාරක්ෂක සන්ධානයේ දෙපැත්තේ දෙන්නෙක් එතන හිටියා කියලා. ඒ දෙන්නම කරේ තමන්ගේ ජොබ් එක. ඔහු තමන් මේ වෙලාවේ දරන වගකීම. මම හිතන ඉන්නේ මාධ්‍යවේදියෙක් විදියට ජාතික ජන බලවේගයේ විවිධ හේරත් ඉන්නේ කැබිනට් එකේ මාධ්‍ය ප්‍රකාශකවරයෙක් විදියට. අපි දෙන්නටම නැති ප්‍රශ්නයක් කොහෙවත් ඉන්න එක්කෙනෙක්ට ඇවිල්ලා. ඉතින් ඒකද කියන්න ඕනේ දේ තමයි මාධ්‍ය රස්සාව තුළ තියෙන ඕනේ සාමීත්‍ය. මාධ්‍යවේදීන් මැතිවරණයට ඉදිරිපත් වුණ අවස්ථාව මේ පළවෙනි එක. හැබැයි මීට කලින් ඉදිරිපත් වුණා ඩලස් සලාපෙරුම, මනුෂ්‍ය නානක්කාර විවිධ අය ඇවිල්ලා තියෙන අවස්ථාවලදී අපි දැකලා තියෙන ඉතාලම ඒගොල්ලෝ සම්පූර්ණ මේ මාධ්‍ය වැඩෙත් කරන්නේ. දැන් කොහොමද? ඒ දේශපාලනය සම්පූර්ණයෙන්ම කවුරුරි වන්දනාමානකට මෙතනට එනවා. ඉතින් ඉතනින් එහාට ගිහිල්ලා අනෙකුත් වෙලාවල මාධ්‍ය වේදින්ට තියෙන සීලින් එක උප්පරිමේ තමයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක වගේ එකක් වෙනවා, නැත්නම් කාගේ හරි මාධ්‍ය ලේකම් වෙනවා අමාත්‍යංශික. කින්ස්ලි රත්නායකයි ගෝඨාභය රාජපක්ෂයි දැනුමයි අතින් බොහෝ දේවල් අතින් කින්ස්ලි කොහෙද ඉන්නේ? ගෝඨ මොකෙක්ද? ඒ කින්ස්ලිට විසිද්ධ වෙනවා ගෝඨ වගේ එකෙක්ගේ මාධ්‍ය ලේකම් වෙන්න. ඒක තමයි යාගේ උපරිමේ. කින්ස්ලිගේ ජීවිතය වෙනස් වෙනවා. කින්ස්ලි දේශපාලනේ හිටියනම් මොකද වෙන්නේ? කින්ස්ලිට මොනා හරි වැඩක් කරන්න තිබුණා. මහින්ද රාජපක්ෂට කතා ලිව්වා, මේ කිහිප දෙනෙක්ම ලිව්වා, දීප කිහිප දෙනෙක් හිටියා මාධ්‍යවේදී. මහින්දර දැනුමක්වත් නැහැ කතාවක් කරන්න. ඒක ලියලා දුන්නේ මාධ්‍යවේදී. එතකොට මේ ඔය තේරුමක් නැති චරිත පුම්පන්න මාධ්‍යවේදීන් ලේකම් විදිහට කොච්චර වැඩ කරනවා. ඉතින් මාධ්‍යවේදීන්ට තියෙන එකද මේ රටේ දේශපාලන? මාධ්‍යවේදී උඹලා දේශපාලනය කරන්න එපා. උඹලා ඒ වගේ ඈත් වෙලා ඉන්න. උඹලා පක්ෂවල වැඩ කරන්න එපා. උඹලා කිසි දෙයකට සම්බන්ධ වෙන්න එපා. යම් කියන්නේ ලංකාවේ දේශපාලනයෙන් දෙකක් දැන් තියෙනවා මතක තබා ගන්න. එකක් ප්‍රතික්ෂේප වෙච්ච දේශපාලනය. ඒ දේශපාලනය කරනවා නම් මාධ්‍ය විදිහින් ඒක අපි අඳුර ගන්න ඕනේ. කියන්නේ එක එක ආගේ ඔය දේශපාලුවන්ට කඩේ යන එක එකව කරන සල්ලි වලට වැඩ කරන බොරුවට ස්වාධීනත්වයක් පෙන්නන අය ඉන්නවා. ඒව අඳුර ගන්න. හැබැයි දැන් අලුත් දේශපාලනයක් මහ පොළොවේ හැදිච්ච දේශපාලනය. ඒ දේශපාලනයේ මාධ්‍යවේදියෝ අනෙක් රස්සා කරන හැමෝම වගේ මාධ්‍යවේදියොත් කරනවා නම් ඒකට මං හිතන්නේ මං කරන නිසා නෙවෙයි කියන්නේ වෙන කවුරු හරි කරත් ඒකට එක බාර ගන්න යලුත් තත්ත්වේ බාර ගන්න සූදානම් වෙන්නේ. අද වෙලා තියෙන්නේ අපේ සමාජයේ ඉඳපු අපේ මිතුරෝ බොහෝ දෙනෙක් අද සමහර අය ආණ්ඩුවේ තනතුරු වරන් තියෙනවා. සමහර අය කියන ඒ අලුත් තත්ත්වයන් අලුත් භූමිකාවක් අලුත් රටක් හැදෙන පාරේ අපිට අලුත් භූමිකාවන් තෝරන්න ලැබෙන අලුත් පාර කියන්නේ අපිට මේ හන්දියනවා දැන් මෙහි පැත්තෙන් යනවද මේ පැත්තෙන් යනවද කියලා තෝරන්න එනවා. එක්කෙනෙක් මේ පැත්තෙන් යනවා, එක්කෙනෙක් මේ පැත්තෙන් යනවා. සමහර රටවලනවා සමහරවල් අපි ඒත් හම්බ වෙනවා හැමෙලා. තරු ජයවර්ධන එක පාරකින් යන්නේ දේශපාලනයට අදාළ. එයා පක්ෂයකට යන්නේ නැහැ දේශපාලනය කරන්නේ නැහැ. තරු දුරුරු ගෙදර තව පාරක් යන්නේ. බූම තව පාරක් යන්නේ. සේපාල අමරසිංහ තව පාරක් යන්නේ. අපි දන්න කියන අපේ යවට ඉන්න මිනිස්සු එක එක පාරවල් වල යනවා. හැබැයි වැඩේ තියෙන්නේ ඒ පාර යනකොට ඒ අලුත් පාරක යනකොට ඒ පාර සමහරට කපන්න වෙනවා, ඉලිපිලි කරන්න වෙනවා, සීමා අඳුර ගන්න වෙනවා, ප්‍රබලතා අඳුර ගන්න වෙනවා, දුර්වලතා අඳුර ගන්න වෙනවා. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් අපි හැමදාම මාධ්‍ය විවරණය කරේ දේශපාලන අරමුණක් ඇතුව. අපි හැමදාම වාර්තාකරණය කළේ පක්ෂපාතීත්වයක් ඇතුව.
මිනිස්සුන්ට පක්ෂපාතිව ප්‍රදේශපාලනයක් තිබුණා. අපි ස්වාධීනයි කියලා එහෙන් එන රිපෝට් එකයි මෙහෙන් එන රිපෝට් එකයි දෙක එකතු කළා. ඔබට ලිපිකරුවෝ වගේ මොන හරි දෙයක් කියවන්න දුන්නේ, මොන හරි දෙයක් අහන්න දුන්නේ, ගිරව් වගේ අනුන්ගේ මොන හරි ඉනේව ටිකක් ආණ්ඩුවේ නිවේදන ටිකක් කියවනේ. අපිට එහා ගිය දේශපාලන අරමුණක් සහිත, මධ්‍යස්ථ නැහැ, ස්වාධීන නැහැ, අරමුණක් සහිත දේශපාලනයක් සහිත, හැබැයි ඒකද සාධාරණ වෘත්තීය භාවයෙන් යුක්ත, විනයකින් යුක්ත, සදාචාරකින් යුක්ත. ඒ සියල්ල වැදගත් වෙන්නේ ඒවා. වෘත්තීය භාවය, විනය, සදාචාරය. අරමුණ මොකක්ද? කරන දේශපාලනය මොකද්ද? අසංකතපත්තු තිස්සත්ත නායකත් එක්ක ඉඳගෙන කරන දේශපාලනය මොකක්ද? මට විරුද්ධ වුණ අසංකතපත්තු. මම මේ කරන දේශපාලනය මොකක්ද? කරන දේශපාලනය මොකක්ද කියන එකයි වැදගත්. එතනයි මේ අලුත් යුගයේ, අලුත් යුගයේ අපි හැමෝම දන්නවා ඔය කිසි කෙනෙක්ට ස්වාධීනත්වයේ සලු පුලි වලින් තමන් වහගන්න බෑ. මොකද හැමෝටම හෙළුවක් තියෙනවා. හැමෝටම ඇතුලේ මොන හරි අවයව ටිකක් තියෙනවා. ඒ අවයව වහන්න බෑ දැන් තවදුරට. මම අවයව එළිය දාගෙන ඉන්නවා. හරි. දේශපාලන එලිපිට කියනවා. ඒ නිසා ප්‍රශ්නේ දේශපාලනය කරන එක හොඳයිද නැද්ද කියන එක නෙවෙයි මේ අලුත් යුගයේ ප්‍රශ්නේ. දේශපාලනය මොකක්ද කියන එකයි මේ අලුත් යුගයේ ප්‍රශ්නේ. ඉතින් බීඑ සිරිවර්ධන ඇත්ත පත්‍රය, කොමියුනිස්ට් පක්ෂයේ පත්‍රය කරගෙන කියා. බීඑ සිරිවර්ධන අද එක වෙලාවක ලංකාවේ හොඳම මාධ්‍ය විද්‍යාව මට හම්බුන සම්මානය. 2020 හොඳම මාධ්‍ය විද්‍යාවට රහීමේ සම්මානය බීඑ සිරිවර්ධන සම්මානය කියලා කියනවා. කවුරුත් කියන්නේ නැහැ නේ මේ සිරා, මේ සිරා ඇත්ත පත්‍රය ලිව්වේ ඇත්ත පත්‍රය කොමියුනිස්ට් පක්ෂයේ. ඔය කොමියුනිස්ට් පක්ෂයේ සිරාට මේ මොකද හොඳම මාධ්‍ය විද්‍යාව කියන්නේ? කොමියුනිස්ට් පක්ෂයේ ආණ්ඩු විරෝධී. ඔව්. සිරා ආණ්ඩු විරෝධී රිදෙන්න දුන්නා. පාන් අඩු කරාම පාන් මිල අඩු කරා කියලා ලිව්වේ නැහැ. පුළුවන් නම් කා පාන් කියලා හෙඩිම දැම්මේ. සුනිල් මහදව ප්‍රේමචරිත තිලක පත්‍රය ගහනවා, හෙඩිම ගහන ප්‍රේමදාස අපි සූදානම්. එහෙම අභිමානවත් මාධ්‍යකරණයක් තමයි අපි කරන්නේ. ඒක අපි හෙරදි සාක්ෂියට එකඟව කරන්නේ. ඒක අපි ඉස්සරහටත් කරනවා. ඒක අපි දේශපාලනයක් ඇතුව කර. ඉතින් ඒ නිසා ඒ කෙසේ වෙතත් ඒ දේශපාලනය අපි ඔතන කියලා දේශපාලන කතාවක් කරොත්, කැබිනට් මාධ්‍ය සාකච්ඡාව ප්‍රශ්නයක් වෙනුනේ දේශපාලන කතාව කරොත් ඒක සදාචාර ප්‍රශ්නයක්. ඉතින් ඒක නොකර විනයක් ඇතුව වැඩේ කරනවා නම් ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් ඒ බව තේරුම් අරගෙන මා වෙනුවෙන් පෙනී ඉඳියට විජිත හේරත් අමාත්‍යවරයාට, සහෝදරයාට ස්තුති. මං හිතන්නේ අපි අතර මොන මගුලු වුණත් අපි අතර අන්‍යෝන්‍ය ගරුත්වයක් තියෙනවා, අන්‍යෝන්‍ය පැවැත්මක් අඳුරගෙන තියෙනවා. ඉතින් ඒක තමයි දේශපාලනේ. ඒක අපි හැමදාම කරනවා. ඒක අපි මේ රට සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නකම් අපි කරගෙන යනවා. ඉතින් ඔබේ අදහස කමෙන්ට් එකක් ඉදිරියට කියන්න. සුබ දවසක්.